अभी वो वेब प्रोग्रामिंग के टास्क 5 එක තමයි බලන්න යන්නේ අපි ඉස්සෙල්ලා remember me ඔප්ෂන් එක කොහොමද වැඩ කරන්නේ ඒකෙන් කෝඩ්ස් ටික කොහොමද කියලා බලනවා දැන් අපි බලන්න යන්නේ මේ forget password කියලා ඔප්ෂන් එකක් තියෙනුනේ ඒක කොහොමද වැඩ කරන්නේ ඒකෙන් දින කෝඩ්ස් ටික තමයි බලන්න යන්නේ දැන් අපි මේ forget password කියන ඔප්ෂන් එක බලුවොත් ඒක අපිට අත්‍යවශ්‍ය ඔප්ෂන් එකයි කොහොමද කියලා බලුවොත් අපිට password එක අපිට email එකේ password එක අමතක වුණොත් අපි මේ forgotten password එක කියන option එක use කරලා තමයි අපි ඒ use අපිට තියෙන ID එක recover කරන්න පුළුවන්. එහෙනම් මේ forgotten password කියන්නේ අපිට අත්‍යවශ්‍යම තියෙන එක. එහෙනම් මම ඉස්සෙල්ලාම අපි email අපේ database එකේ තියෙන email එක දීලා ඒකට forgotten password එක දීලා ඒකට කොහොමද අපි password එක reset කරගන්න කියලා බලමු. දැන් මම අපේ database එකේ තියෙන email එක enter කරලා තිනවා. ඊට පස්සේ මම forgotten password එක දුන්නොත් අපිට මෙහෙම load වෙලා අපිට මෙහෙම එනවා. මෙහෙම ආවොත් අපිට මෙතන අපේ new password එක enter කරලා ඊට පස්සේ retype කරලා අපිට reset කරගන්න පුළුවන්. එහෙනම් මම new password එක enter කරගන්නම්. ඒක retype කරගන්නම්. දැන් අපිට මේ option අපි මෙතන i වගේ symbol එක දෙන ඒක අපි click කරලා බලුවොත් අපිට මේක view කරගන්න පුළුවන්. එහෙනම් මේ වගේ new password එක දීලා ඊට පස්සේ retype එක password එක දීලා දැන් දැන් අපිට ඒකට verification code එක ඕනේ අපි දැන් අපි email එකට ගිහිල්ලා බලුවොත් අපි email එකට ගිහිල්ලා බලුවොත් අපිට reset අපිට password එක reset කරන අපිට මෙතන verification code එක ඇවිල්ලා දෙනවා එහෙනම් මම මේ verification code එක copy කරලා ඊට පස්සේ මම verification code එක මෙතන paste කරගන්න. paste කරලා අපි reset password එක දුන්නොත් අපිට password has been update කියලා එනවා. එහෙනම් අපි දැන් දාගත්තනේ password එක ඒක දීලා අපි login කරගත්ත sign in කරගත්තු අපිට ඒක වැඩ කරනවා. එහෙනම් ඒක forget password එක වැඩ කරනවා. ඒක කොහොමද වැඩ කරන්නේ? ඒකෙන් codes ටික මොනවද කියලා අපි දැන් බලමු. අපි visual studio code එකට ගිහිල්ලා index එකෙන් බලුවොත් මෙතන අපිට sign up process අපි box එකේ sign in box එක එකෙන් බලුවොත් forget password කියලා option එක තියෙනවා. ඒකෙන් අපි forget password කියලා function එක call කරලා තිනවා. ඒක JavaScript එකකින් ගිහිල්ලා බලුවොත් මෙතන forget password කියලා තියෙනවා. ඒකෙන් මම email එක දාලා කොහොමද අරගෙන දෙනවා variable එකට දාලා ඒ email එක get method වලින් forget password process එකට යන්න මෙතන මම code එක ලියලා දෙනවා email එක වෙලියට email එක වෙලිය කියලා ඒක get method වලින් මේ forget password process එකට යන්න දැන් අපි forget password process එක open කරගෙන බලුවොත් මම ඉස්සෙල්ලා අපේ database එකට connect කරන connection එක required connection.php එකට connect කරලා දිනේ ඊට පස්සේ අපිට required අදාළ මේ නේ සම් ෆයිල්ස් ටික connect කරලා තියෙනවා දැන් අපි මෙතන බලුවොත් අපි database එක කොහමද ඒක search කරන උන් කියලා query එක ලියලා තිනවා ඊට පස්සේ අපි database එක මෙතන බලුවොත් මෙතන මේක තමයි අපි අපේ database එකෙන් forget password අපි website එකෙන් forget password එක දුන්නොත් අපිට verification code එක එනවනේ ඒ verification code එක එන්නේ process එකේ මෙතන තමයි මම ලියලා තිනවා ඒකට තමයි මේක තමයි use කරලා දිනවා ඊට පස්සේ අපි පස්සේ බලුවොත් මෙතන අපි verification code එක fail දුන්නොත් ඊට පස්සේ ඊට අදාළ email address එක වැරදි වුණොත් ඒකට echo කරන message එක අතර codes ටික අපි टाइप कर ला ठीक है ले लेते हैं देन अभी इंडेक्स पेज पार्ट एक यही ले बेलो अभी मेतन साइन इन फॉरगेट पासवर्ड पार्ट के देने ये फॉरगेट पासवर्ड पार्ट के मेतन बेलो अभी न्यू पासवर्ड फ्री टाइप पासवर्ड वेरिफिकेशन कोड एकटा अभी बॉक्स एक क्रिएट कर ला एकटा अभी कोड्स के लिए ले देना देन अभी न्यू पासवर्ड के बेलो मैं ऑन क्लिक करके शो पासवर्ड के लिए ෆන්ක්ෂන් එක කෝල් කරලා දෙනවා ඒ වගේම retype new password එක show password 2 කියලා ෆන්ක්ෂන් එක කෝල් කරලා දෙනවා දැන් js javascript එක open කරලා reset password එක ඇට ගිහිල්ලා බලුවොත් reset password එකේ අපි ඉස්සෙල්ලා වගේ අපිට password එක reset කරගන්න
ईमेल वेरी बेरे का डालो को मैं डेटेस डेटा हिस्ट्री को कॉल कर ला मैं तो ना अभी रीसेट करना नहीं पास हो रही एक डेटा बेस के अपडेट कर करना मैं तो ना कोड स्टिक ले लेना ये वो आगे मैं अभी सो पासवर्ड के गिल ले लो अभी टाइप करने कोटे ये पासवर्ड के शो करना वागे ये तो बस ये टाइप कर ये पासवर्ड के शो टाइप करना वागे ओको मैं ये वागे मैं फंक्शन के लिए लेते हुआ मैं फॉरगेट पासवर्ड सॉरी रीसेट पासवर्ड के ना प्रोसेस के जावास्क्रिप्ट के अभी पासवर्ड के रीसेट करने ला ये तो बस एक डेटाबेस के ना अपडेट करना मैं कर कोड के लिए लेते हुआ एक ना एक हरी देंगे अभी तीरंगा टास्क के लिए बढ़ा